මේ විරෙන් කියන්නේ ටර්ම්ස් ගැන. ඒ කියන්නේ සෙකන්ඩ් ඉයර් ප්‍රොජෙක්ට් එකක් කරද්දී වචන සෙට් එකක් තියෙනවා. ඒ වචන සෙට් එක මේ එක පාඩ දැන් අපි ප්‍රොජෙක්ට් එක පටන් ගන්නේදී අපි හිතා ගන්න වෙයි මොකද්ද මොනවද මේ වචන මොනවද මේ දේවල්. පළවෙනි තමයි ෆ්‍රන්ට් එන්ඩ් කියන්නේ මොකද්ද, බෑක් එන්ඩ් කියන්නේ මොන, API මොකද්ද, API කෝල් කරනවා කියලා කියන්නේ මොකද්ද, bootstrap කියන්නේ මොකද්ද, MVC කියන්නේ මොකද්ද, SQL vs NoSQL අතර වෙනස මොකද්ද, mean stack කියන්නේ මොකද්ද කියලා අන්න ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවා මේ තේරෙන්නේ ගොඩා හැමෝගෙම අහනවා, මේ ගොඩා මහන්සින්න ඕනේ මේ මේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඉතින් මේ විලින් කියන්නේ මේ ඒ පැහැදිලි කරන එක. එතකොට මෙතන තියෙනවා මොබයිල් ඇප් එක. එතකොට අපි හදනකොට හදන්න ඕනේ මේ මේවා තමයි. ඒ කියන්නේ එක්කෙනින් දැන් මොබයිල් ඇප් එක හදනවා, අනිත් එකන ෆ්‍රන්ට් එන්ඩ් එක හදනවා, අනිත් එකන වෙබ්ස බැක් එන්ඩ් එකයි ඩී ඒට අනුකූලව ඩේටාබේස් උත් හදනවා. ඔය ටික තමයි තියෙන්නේ. එතකොට ඇයි අපිට ඇයි මේ බැක් එන්ඩ් එකක් ඕන වෙන්නේ? බැක් එන්ඩ් එකක් ඕන වෙන්නේ මේ කෙලින්ම මුලින්ම කිව්ව ඇයි අපිට මොබයිල් ඇප් එකක් ඕනේ? මොබයිල් ඇප් එකක් ඕනේ අපිට මොබයිල් එකෙන් මේ ඩේටා ඇක්සස් ගන්න පුළුවන් විදිහ හදන්න. එතකොට ෆ්‍රන්ට් එන්ඩ් එකක් ඕන වෙන්නේ වෙබ්සයිට් වෙබ්සයිට් එකක් ඕනේ. ඉතින් වෙබ්සයිට් එක යූසර් වෙන්න ඕනේ. ඒ යූසර්ට වෙන්න ලස්සන හදන්න ඕනේ. ඉතින් ඒ ලස්සන හැදීම සහ ඊට සම්බන්ධ ටෙක්නොලොජිස් භාවිත වෙන මේ වෙබ් ෆ්‍රන්ට් එන්ඩ් එක. එතකොට අපි මොකද මේ බැක් එන්ඩ් එකක් ඕනේ? අපිට කෙලින්ම පුළුවන් දැන් ඩේටාබේස් ඕනේ ඩේටා කියාගන්න. එතකොට අපිට පුළුවන් දැන් ෆ්‍රන්ට් එන්ඩ් එක කෙලින්ම මේ ඩේටාබේස් එක කෝල් කරන්න. බෑ, මොකද ඩේටාබේස් වල තියෙන පාස්වර්ඩ් ටික තියෙන්නේ මෙන්න මේක ඇතුලේ. මේ ෆ්‍රන්ට් එන්ඩ් එක තියාගන්න බෑ. මොකද ෆ්‍රන්ට් එන්ඩ් එක හැක් කරන්න පුළුවන්. يعني අපිට පුළුවන් ෆ්‍රන්ට් එන්ඩ් එකේ තියෙන කෝඩ් එක බලා ගන්න. කන්සෝල් ලොක් කරලා අපිට يعني අපිට පුළුවන් බලා ගන්න මේ බ්‍රවුසර් එකේ. නමුත් දැන් අපිට දැන් ඩේටාබේස් එක දැන් කෙලින්ම කෝල් කරනවා නම් ඒ ෆ්‍රන්ට් එන්ඩ් එකේ අපිට ඒ ඩේටාබේස් එකේ පාස්වර්ඩ් එක දාන්න වෙනවා. එතකොට ඩේටාබේස් පාස්වර්ඩ් එක දැම්ම කියලා කියන්නේ දැන් කවුරු හරි නිකම්ම කෝඩ් එක බලාගෙන බලන ඒ කෝඩ් එකේ පාස්වර්ඩ් එකක් තියෙනවා. ඒ පාස්වර්ඩ් එක අහලා ඉතින් ඩේටාබේස් එක හැක් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි බැක් ඉන් සර්වර් කියලා වෙනමයක් හදලා ඒකට ඔක්කොම ඩේටාබේස් පාස්වර්ඩ් දාන්න. දාලා ඒක හරහා තමයි මේ ඩේටාබේස් එක ඇක්සස් කරන්න ඉන්නේ. එතකොට මේ ෆ්‍රන්ට් එන්ඩ් එක බලුවා කියලා මේ පාස්වර්ඩ් දාන්න ඕනේ. අනිත් බැක් එන්ඩ් සර්වර් එකේ තියෙන මාසියක් තමයි දැන් අපිට තව API වල يعني Google වල වෙනුත් දෙනවා API. තව ඒක GitHub ඔය හැම හැකෙම APIs දෙනවා. client APIs දෙනවා. ඒතර API වලටත් අදාළ password එහෙම තියෙනවා. එතකොට දැන් front end එක කතා කරොත් ඒ password උත් අහු වෙනවා. නමුත් දැන් back end server එකක් කියලා වෙනම එකක් හදලා ඒකට يعني දැන් ඒකට හැදුවර පස්සේ අපිට පුළුවන් මේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ පාස්වර්ඩ් ටික නොදායි. එතකොට මොකද මේ API කියලා කියන්නේ? API කියලා කියන්නේ අපි ATM machine එකේ සල්ලි ගන්නකොට ATM machine එකෙන් අහනවා දැන් ATM machine එකේ තියෙන තිරය තමයි ෆ්‍රන්ට් එන්ඩ් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ඒක අහනවා ශේෂය විමසන්න ඕනද, මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න ඕනද, මුදල් ගන්න ඕනද, එහොමම ප්‍රශ්න වගේක් අහනවා. එතකොට දැන් අපි මොකක් හරි බැලන්ස් එක දැනගන්නවා කියලා කියමුකෝ. බැලන්ස් එක දැනගන්න ඕන නම් අපිට වෙන දෙයක් කරන්න බෑනේ. ඊට පස්සේ අපි කියමු බැලන්ස් එක දැනගන්න ඕන අපිට බෑනේ මුදල් ට්‍රාන්ස්ෆර් ගන්න ඒ වෙලාවෙ පුළුවන් බැලන්ස් එක දැනගන්න විතරයි. අපි මුදල් ගන්න يعني මොකද විද්‍රෝ කරගන්න ඕන නම් මම විද්‍රෝයක් කරන්න ඕන නම් අපිට ඒ වෙලාවේ ශේෂය දැන එහෙමයක් බෑ. මේ නැත්නම් මනි ට්‍රාන්ස්ෆර් එකක් කරන්න බෑ. ඒ වෙලාව ගන්න පුළුවන් ඒක. එතකොට ඒ වගේ තමයි API කියලා කියන්නේ. API කියන්නේ මොනින් කරන්නේද? බැක් එන්ඩ් එකේ ගොඩාක් ෆීචර්ස් තියෙනවා. අපි කියමුද ඉවෙන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එක තියෙනවා. අලුත්ම ඉවෙන්ට්ස් පෙන්වන. එතකොට අපි API කියන්නේ අලුත්ම එතකොට අලුත්ම ඉවෙන්ට්ස් පෙන්වන. අලුත්ම ෂෝස් පෙන්වන. අලුත්ම ෆිල්ම්ස් පෙන්වන. එහෙම එහෙම API තියෙනවා. එතකොට දැන් ෆ්‍රන්ට් එන්ඩ් එකෙන් මුළු බැක් එන්ඩ් එකම එක්ස්පෝස් කරන්නේ නැහැ. එක එක කොටස් තමයි එක්ස්පෝස් කරන්නේ. එතකොට අපි උදාහරණයක් ගත්තොත් මම ඊට පස්සේ මේකින් කරන්න ඊට පස්සේ ස්ලයිඩ් එකෙන් කොහොමද නිකන් රෆ්ලි දැනගන්න. ඊට පස්සේ මේ එතකොට බැක් ෆ්‍රන්ට් එන්ඩ් එක දානවා මට රීසන් ඉවෙන්ට් සවන් කියලා. දැන් මම මේකට උදාහරණයක් මොබයිල් ඇප් එකෙන් කියන්න. දැන් මොබයිල් ඇප් එකෙන් කියනවා මට රීසන් ඉවෙන්ට් සවන් කියලා. එතකොට මොකද කරන්නේ?
මෙයා ඩේටබේස් එක කියලා ඒ රීසර්න් ඉමේන්ස් වලට අදාළ ඒ SQL query එක query කරලා ගන්නවා. ඊට පස්සේ ඩේටබේස් එකෙන් API එකට යනවා. ඊට පස්සේ API එකෙන් මොබයිල් එකට ගියම් ඕක තමයි වෙන සිද්ධිය. එතකොට දැන් මොබයිල් ඇප් එකට ඔක්කොම බැක් එන්ඩ් එකම එක්ස්පෝස් කරන්නේ පොඩි පොඩි කෑලි තමයි එක්ස්පෝස් කරන්නේ. දැන් රීසන් ඉවෙන්ට්ස් ඕන නම් රීසන් ඉවෙන්ට්ස් විතරයි දෙන්නේ. රීසන් ෂෝස් දෙන්න ඕන නම් රීසන් ෂෝස් විතරයි දෙන්නේ. වෙන මොකුත් දෙන්නේ. ඉතින් ඒ වගේ API කියලා කියන්නේ නිකන් දොරවල් වගේ. දැන් API කියලා කියන්නේ ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් ඉන්ටර්ෆේස් හරි මොකක් හරි ඒ වගේ නමක් තියෙන්නේ. ඇපලිකේෂන් ප්‍රෝග්‍රෑම් ඉන්ටර්ෆේස්. එතකොට දැන් රීසන් ඉවෙන්ට්ස් කියලා තියෙන්න ඕන. එතකොට ඒක කෝල් කරනවා මට රීසන් ඉවෙන්ට්ස් දෙන්න කිව්වම API එක කෝල් කරලා අපි රීසන් ඉවෙන්ට්ස් ගන්නවා එච්චරයි. එතකොට රීසන් ෂෝස් ඕන අපි රීසන් ෂෝස් API කෝල් කරලා අපි රීසන් ෂෝස් ගන්නවා එච්චරයි. මුළු බැක් එන්ඩ් මුළු මොබයිල් ඇප් එකේ මුළු බැක් එන්ඩ් එකේ පේන්නේ නැහැ. ඒ කෝල් කරන එක විතරයි පේන්නේ. අපි ඊළඟ සයිඩ් එක බලමු. දැන් මේක තමයි ෆ්‍රන්ට් එන්ඩ් එක. මේක තමයි බැක් එන්ඩ් එක. දැන් ෆ්‍රන්ට් එන්ඩ් එකෙන් අපි ඇඩ් ලොකේෂන් මොකක් කර බටන් එක ක්ලික් කරනවා. බටන් එක ක්ලික් කරාම මේ ෆන්ක්ෂන් එකට කෝල් වෙනවා. ඒ කෝල් වෙලා මේ කතා කරන ලෝකල් හෝස්ට් එකේ තියෙන මේ ඇඩ් ලොකේෂන් කියන API. මේ දෙන්නේ API. මේ API එක කෝල් කරනවා. කෝල් කළා. ඊට පස්සේ එම ඒ කෝල් කරනකොට යවන්නේ මේ ලොකේෂන් කියන පැරාමීටර් එකත් එක්ක පෝස්ට් මෙතඩ් එකේ ලොකේෂන් කියන පැරාමීටර් එකත් එක්ක. ඊට පස්සේ ලොකේෂන් කියන පැරාමීටර් ඊට පස්සේ දැන් අපි API එක කෝල් කරන් කෝල් කරන් පස්සේ මේ ඒක මේ රික්වෙස්ට් එක ගන්නවා විත් පැරාමීටර්ස්. මේ ලොකේෂන් කියන පැරාමීටර් එකත් එක්කම මේ මෙතනින් ගන්නවා මේ බැක් එන්ඩ් එකෙන් ගන්නවා අරගෙන. ඊට පස්සේ මේ දැන් මේ ෆයිල් බේස් වල තියෙන මේක ෆන්ක්ෂන් එක නිකන් මේක දැනගන්න ඕනේ. නිකන් බලන්න නිකන් මේ ඩේටාබේස් දැන් මෙතනින් එව්වා මෙතනින් ගත්තා. ඊට පස්සේ ඒක ඩේටාබේස් ක්වෙරි එකක් ඇතුළට දැම්මා. ඩේටාබේස් ක්වෙරි එකට මේ ලොකේෂන් කියන පැරමීටර් එක ඇතුළට දාලා යවුවා. යවලා ඊට පස්සේ මෙතනින් රික්වෙස්ට් එක ගත්තා. මෙතනින් යවුවා ඩේටාබේස් එකට. මෙතනින් රික්වෙස්ට් එක ඒක රිසල්ට් එක ගත්තා. අරගෙන මොකද කරන්නේ? මෙන්න මෙතනින් රිසල්ට් එක ගත්තා. ඒ රිසල්ට් එක මොකද කරන්නේ? මේ ෆ්‍රන්ට් එන්ඩ් එකට යවුවා. මේ RESN ෆ්‍රන්ට් එන්ඩ්. මේ ෆ්‍රන්ට් එන්ඩ් මේ මෙතනින් යවුවාන් පස්සේ මෙතනින් ගන්නවා. يعني මේ වෙන්නේ බටන් එක ක්ලික් කරලා ෆන්ක්ෂන් එක කෝල් වුණා. ඊට පස්සේ API එක කෝල් කරලා කෝල් කරන පස්සේ බැක් එන්ඩ් එකෙන් ඒ API කෝල් කරලා අප දැනගෙන ඊට පස්සේ මේ ඩේටාබේස් එක කෝල් කරනවා. ඩේටාබේස් එක කෝල් කරලා ඩේටා බේස් එකේ ඒ එන රිසල්ට් එක මෙතනට ගන්නවා. අරගෙන ඊට පස්සේ ඒක ෆ්‍රන්ට් එන්ඩ් එකට මෙන්න මේ හරහා යවනවා. යවන පස්සේ මෙතනින් ෆ්‍රන්ට් එන්ඩ් එක ගන්නවා. ඔන්න ඕක තමයි වෙන්නේ. එතකොට මොකද මේ get මේ get method post method කියන එකත් අපි මුලින් බලමු. මේ වෙලාවේ බලමු. මොකද ඒවත් වැඩි තේරෙන්නේ නැහැ. එක ලොකු වෙනසක් නැහැ. post method එකේ දැන් parameters යවන්නේ මේ එහෙම parameters URL එකේ පෙන්වන්නේ නැහැ. නිකන් දැන් මේක URL බලුවොත් localhost 3000 add location විතරක්. නමුත් locations කියලා එකක්, يعني location කියලා එකක් URL දාන්නේ නැහැ. නමුත් දැන් get method වලදී අපි URL එකෙම තමයි දාන්නේ. URL එකෙම දානවා. උදාහරණයක් ගත්තොත් අපි කටුබැද්ද කියලා කිව්වොත්, එතකොට මේක post method එකක් ඉන්න මේ කටුබැද්ද කියලා කොහෙවත් දාන්නේ නැහැ. මේ URL එක කොහෙවත් දාන්නේ නැහැ. මේ add location කියලා දාන්නේ නැහැ. parameter එක වෙනම තමයි යවන්නේ. හැබැයි දැන් මේ get method එකක් උනොත් මේ 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 URL එකම යවන්න ඕනේ. මේ question mark එක කොහමද ක්‍රමයක් තියෙනවා. ඒ question mark එක දාලා කටුබැද්ද කියලා යවන්න ඕනේ. එතකොට මෙතනින් මෙයා ගන්න දැන් මෙතනින් ගන්න URL මේ post method එකක් ඉන්න මේ URL එකේ නෙවෙයි ගන්නෙ. නමුත් මේක sorry get method එක නෙවෙයි හින්දා මේ URL එකෙන් ගන්නෙ. දැන් post method එකක් ඉඳලා. නමුත් මේ get method get
මෙතැන්ඩයක් ොත් අපි පැරමිට සැවන් ඔන්නේ යවාරලක හරහතම යවන්නන් එතකොට මේ ගෙට්නට මෙතැන්ට හැවවාමර යවාරල්ලකින් හර යවපු පැරමීට සර හැමෝට පේෙන් පේනවා එකන්න මේ ටක් සෙකවර එකත්තමයි මේ පෝස් මෙතඩයින් ඩේට මේ බැක්කෙන්ට යමන එක එවත් ගෙට් මෙතැඩි යව ලොකු වෙනසක් නෑ සෙකඩි පැත්තම එතකට ඉලගම බස්ට්‍රප් කියන කතිල බස්ට්‍රප් කියල කියන්නේ සරලම කිව්වොත් හොඳ කැන ලස්සන්ට හදල සස් එලිමන්ස් ඔක්කොම ලස්සන් ලස්සන සස් එලිමන්ස් දාපු සස් ෆයිල්ල එතකට කවරඩේ අද බෂ්ට පදවෙක්න ඔක්කොම ලස්සන් ලස්සනය දාල ල හද ඉම්පෝට් කල ඉටවස ඩිය් ලාස් පේරන් කියල ලාසයක් හදල මේ කලාස් එක මේ ඩිය් ටැක් දෙක අතරට බලපාන් එතකොට අපි පේරන් කළ යවත් දැ තමයි මේ ෆයිල්ල ඇතුල තියෙන බග්‍රම් කල රෙට් කති එතකොට දැ මේ කලාස්ක දැ අපි පේරන් කියල ගැහූ දැම්මොත් මෙතැන්ට මේ ඩිය් ටැක් අතර තියන මොකක් හරයක රතු පාරන බැග්‍රම් කොල රතු පාරන එකමයි සල්ලම සලින්ෙන් දැන් බෂ්ටප්ල යන්නේ මේ වගේ දැ බැග්‍රම් කල රයිට් විතරන්නේ මේ තව තව ඒගොලු හිතල හිතල මේ හෙන තොකයක් දාර්දින එතොට අපිරි ගාන්තින්නේ එතවට දැන්ම ඒගොලු හදල තියෙන ගාන්ඩ සස් ෆයිල්ි හදල අපිට කලාස් නේම් විතර අපිට එක්ස්පෝස් කල තියෙනවා එතෝට අපි මොකක්ද කරන්න ඕන මේ බස්ටක් වෙබ්සයිට් ගියෝ ොකොම ලාස් නේම්ටි කියනවා මේ ඔගලන් මේ දැන් රතු පාට බටනයක් කොන්න මේ ලාස් නමිකන් කාපාට බටනයක් කොන්න මේ ලාස් නමින් අකුල් ලොක් කරන මේ ලාස් නමිකන්ද විත්තක මෙහෙම ඔන්න මේ ලාස් නම හෙම ලාස් නම් දස් ගනක් ඇති අපි කරන්න ඕනේ අපිට ගාන්තින් අපිට අර මෙතන සස හදාදන්න ඔන්න අර බස්ට සස් ෆයිල් එක ලිින් කර ලිං කරලා අර ඒ වෙබ්සයිට් එක තියෙන බූෂප් එකලාස් නේමයක් දැම දැම්ම ගම අර එතන තිය ලස් දැන් එකකොල හද ලසන්න හදල දී හිඳ ඒ කෙලින්ද මෙතන් දෙනවා එතකොට එන්නේ තමයි බූෂ්ටප් ගෙන ඉලන එමවිසි ආකටෙක්චරය මේක එම් කියල කියන්න මොඩල් වී කියන බියව් සී කියන්නේ කන්ටරෝල් මොකක්ද මේ එමවිසි කල කියන්න මේ මොටල් මොඩල් කියන්න මේ ප්‍රෝගෑමික තියෙන නිම් ප්‍රෝගෑමි තියෙන හදවත වගේ බ්‍රේන් එක වගේ තැන විය කියන්නේ කාටන් මනුසට පේන තැන ඉට කන්ට්‍රෝල කියන මේ ක්‍රියා කරිත්ත අපි පොඩි උදාහනගම විය කියන්න අපි ෆෝර්මයක් වුණ අපිට මේ මනුසර පෙන් මනුසර පෙන්නලා එයා මොකද ගන්න එයා ඩේටට එන්ට කරලා බට්නැක් ලික් කරන්න බට්නැක් ලික් කරපුම බටන ලික්රුම් ය මේ කන්ට්‍රෝලයක් මේ වෙන ඉටවසේ මොකද ගන්න මොඩල් එකට මොල් කියල කියන්න බැක්කෙන්ඩයක් වගේ දෙයක් ලහිතා ගන්න එතොට බැක් මොඩල කරම් මොඩලිංල ඩේට දැන් බන් දැන් පෝම පුරෝ පිරිවෝට පස්සේ ඉටස ඒ මේ ය ඩේට බේසේ දයවන්නටේ මේ ඩේට බේසර ගන්නවා ඉටවසේ ඉතින් එවනවා මේ ඩබේසෙන් කර හම හරිකක් නැත්තම් ඒගේම හරි සාර්ටයක් නවා හරිය තම ඩිඩබේස් මෙතන් නවා ඇවිල්ල මේ ඉතාල මෙතන්ටත් තිෙනවා කන්ට්‍රෝල කරනවා ඒ රිසාන්ට කන්ට්‍රෝල කර විල කන්ට්‍රෝල කර බීවකර දෙනවා වීවර දුන්නගම දිගම මේ යුසර පේනගන්න අප කිවත් ෆෝර්මයක් ෆෝර්ම පෙන්වා ඒක බට්නැ ලික් කරන්නවා එක ඩේට ටික පුරුවල බට්න ලික් කන්න ඒක ඩේට බේස කියනවා ඩට බෙසේව් කන්න එමකක් රිසාල්ට ඇක්කෙනවා ඇවිල්ල කන්ට්‍රෝල හරහා වියවක පෙන්න්න එතකොට යසර පෙන්න්නවා ඔයා සක්සෙස් වලි සබ්මිටට මක්කරික පෙන් ඔන්න ඔකතමයි තියෙන්නේ ඇත්තරමක සල්ලව කිවෝ එම්වසි තියන ඒවල එම්වසි තියෙන භාෂා තියෙනවා ඉති ඒවල බැක්කන් එකයි ෆන්ටන්ට එක දෙකම කාපන උදාහනක ඇංගල ජේස් ඉංගල ජේසල එමසි තියෙන එතකොට මොද ගන්න ඒක ෆන්ටන්ට එක බැක්කෙන්ට දෙකම කාප එතුට ඒස්පීවල ස්පල එමසි තියන ස්පරිංවල එමසි තියනවා එතුට ඒවගේවල ෆන්ටන්ට බැක්කන්ට දෙකම ගහන්න පුල දැන් රියක් ජේස් වගේ ඒවල වීව් විතරයිදීම වියව් පොට විතරයිදී
කොටස විතර තිබ්බාම ඒකෙන් මේ බැක්එන්ඩ් එක ගහන්න බෑ. ෆ්‍රන්ට් එන්ඩ් එක විතරමයි ගහන්න පුළුවන් React JS වල. V විතරයි තියෙන්නේ. නමුත් Angular JS වල එහෙම නැහැ. MVC තියෙනවා. ඒකින් නම් අපිට ඕන නම් ගහන්න පුළුවන් බැක්එන්ඩ් එකත් Angular වලින්. නමුත් සාමාන්‍ය Angular වලින් බැක්එන්ඩ් ගහන්නේ නැහැ. Node වලින් තමයි බැක්එන්ඩ් ගහන්නේ. ඕක තමයි තියෙන්නේ. ඊට පස්සේ main stack කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ main කියන්නේ MEAN, M කියන්නේ MongoDB. MongoDB කියලා database එකක් තියෙනවා. ඊට පස්සේ E කියලා කියන්නේ Express JS. Express JS කියලා මේ ඒක භාවිතා වෙන්නේ API වලට. ඊට පස්සේ A කියන්නේ Angular JS. කියන්නේ front end එකට භාවිතා කරන්නේ Angular JS. N කියන්නේ Node JS. ඒක බැක්එන්ඩ් එක. ඉතින් මේ 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 හතරම යූස් කරලා කරන ප්‍රොජෙක්ට් තමයි මේ මීන් ස්ටැකින් කරනවා කියලා කියන්නේ. ඉතින් ගොඩක් ඒවා දැන් අපේ ප්‍රොජෙක්ට් උනත් ගොඩක් ඒවා තියෙනවා මීන් වලින් කරන ඒවා. ඇත්තටම එහෙම කරන එක හොඳයි. මොකද ප්‍රධානම දේ තමයි දැන් JavaScript තමයි දැන් ලෝකේ ප්‍රසිද්ධම මේ වෙබ් ලැන්ග්වේජ් එක කියලා කියන්නේ. එතකොට මේ අනිත් එක Angular JS වලින් කරගන්න එක හොඳයි. අනේ සව මේ ගොඩක් ටියුටෝරියල් තියෙනවා. කියන්නේ පුළුවන් තරම් මේ මීන් වලින්ම කරගන්න බලන්න. මොකද ටියුටෝරියල් YouTube වීඩියෝස් සිංහල වීඩියෝස් ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වලින් කරගන්න. එතකොට මේ මේක දැන් මේකෙන් කරගත්තොත් ලේසි. ඒක පොඩි අමතර නේද? තව එකක් කියන බලනවා NoSQL SQL කියන්නේ මොකද්ද? ඒ අතර වෙනස මොකද්ද කියලා බලන්න ඕනේ. නෝ SQL නම් දන්නවනේ. SQL කියන්නේ database අපිට උගන්වන්නම සුදු. SQL වල තියෙන tables. NoSQL වල මේ tables කියලා එකක් නැහැ. නිකන් JSON එකක් වගේ දෙයක් තමයි තියෙන්නේ. මම උදාහරණයක්ත් පෙන්නන්නම්. මෙහෙමයි. ඊට පස්සේ අනිත් දේ තමයි ප්‍රධානම දැන් NoSQL foreign key කියලා එකක් නැහැ. අහන්නේ NoSQL foreign key කියලා එකක් නැහැ. මම පස්සේ පෙන්නන්නම් මොකද්ද foreign key නැති වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඊළඟ ප්‍රධානම දේ තමයි SQL නම් අපි උමු average එකක් ගන්න. ඒතකොට අපි ගහන්න ඕනේ AVG කියලා ගහුවාම අපිට ඒ data set එකේ average එක sum කියලා ගහුවම මේ data set එක එකතු වෙනවා. ඉතින් ඒ විදිහ තමයි එන්නේ. නමුත් NoSQL වල එහෙම functions නැහැ. ඒ කියන්නේ aggregate functions නැහැ. ඒතකොට කරන්න ඕනේ මේ database එක කියලා data ටික අරගෙන back end එකේ code එකක් ගහන්න ඕනේ. එකතු කරන්න හරි මොකක් හරි බෙදන්න හරි අර ඒ කියන්නේ NoSQL කියන එකට නැහැ aggregate function කියලා query එකක් නැහැ. අපි data ටික අරගෙන අදාළ data එක අරගෙන ඒව එකතු කරනවා. එකතු කරන්න ඕනේ code එක එකතු කරන්න. අන්න ඒක තමයි මේ ප්‍රධානම දේ. දැන් මේක තමයි Firebase කියන්නේ. Firebase කියන්නේ මේ NoSQL එකක්. එතකොට මේ MongoDB ඒ වගේ. එතකොට මම කිව්වනේ මේ SQL foreign key නෑ කියලා. දැන් මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. දැන් SQL වලදී මොකද කරන්නේ? දැන් අපි event management system එක තමයි අපි කරේ. එතකොට events වලට වෙනම table එකක්. එතකොට shows වලට වෙනම table එකක්. ඊට පස්සේ ඒවල seats තියනවා නම් ඒකට seats වල වෙනම table එකක්. එතකොට ඒ අතර connect වෙන්න අපි foreign key දාලා තමයි ඒ tables අතර connect වෙන්නේ. දැන් මේ මේකෙදි එහෙම නෙවෙයි. අපි කියමු event කියන එකේ මේ අපිට තියෙනවා event set එක. මේ තියෙන ඉවෙන්ට් පහක් තියෙනවා. ඒ ඉවෙන්ට් පහේ මේ නම් මේව තමයි මේ ඉවෙන්ට් පහේ කැටගරි ඩිස්ක්‍රිප්ෂන්. කියන්නේ වෙනම මම කියන්නේ. ඊට පස්සේ ඉවෙන්ට් කියලා මේ මෙහෙම තියෙනවා. මේ නම මෙහෙම මේ ඉමේජ් එක මෙහෙම තියෙනවා. ඊට පස්සේ ඒ අතර shows තියෙනවා. shows කියලා වෙනම එකක් නැහැ. ඒක ඇතුළෙමයි තියෙන්නේ. එතකොට foreign key කතාවක් එන්නේ නැහැ. අන්න ඒ තමයි. ඊට පස්සේ shows තියෙනවා. අපි shows click කරාම ඒක ඇතුලේ තියෙනවා කා පාකින් ID මම ඩේට් මොකක් හරි ඒක වැඩන්නේ description ඔහොම time එක ඔහොමම තියෙනවා තියලා ඊට ඒක ඇතුලේ තියෙනවා seeds ඇතුලේ තියෙනවා ඒ seeds වල විස්තර අන්න එහෙමම තමයි තියෙන්නේ. දැන් ඔක SQL වලින් කරන්න කිව්වොත් SQL වල මේ seeds වල වෙනමයි shows වල වෙනමයි events වල වෙනමයි වෙනම table ගහලා ඒ tables අතර connect වෙන්න මේ
වෙනම මේ ගන්න ඕන. දැන් මේකෙදි එහෙම නැහැ. මේ මේක ඇතුළමයි තියෙන්නේ. එතකොට දැන් අපිට ඕන මේ ඉවෙන්ට් එකකට අදාළ ෂෝස් කියලා ගහුවොත් අපි දැන් SQL වලින් කරන්න ගියොත් ඉවෙන්ට් කියලා වෙනම ගහලා ඒක අර්ග සර්ච් ඒ කියන්නේ අපි අදාළ ඉවෙන්ට් එක සර්ච් කරලා ඒකට අදාළ ෆොරින් කී එකෙන් ගිහිල්ලා ෂෝස් ටික බලලා ඒ ෂෝස් ටික ඔක්කොම එහෙම එහෙමනේ කරන්න දෙන්නේ. දැන් මේක එහෙම නෙමෙයි. event.shows. කියලා කිව්වම අර shows ටික එනවා. ඉතින් යන්නේ එහෙම එහෙම තමයි. ඒක මේ ලේසියකුත් තියෙනවා. අමාරුකුත් තියෙනවා. මේ කොහමද SQL එක නිකන් පරණ ටෙක්නොලොජිය. NoSQL කියන්නේ අලුත් ටෙක්නොලොජිය. ලොකු වෙනසකුත් නැහැ. ඔක තමයි මේ terms ටික. ඉතින් මේ අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු ටෙක්නොලොජිස් කොහොමද ඉන්නේ කියලා.